තෙරුවන් සරණයි. සම්බුදු දහමින් ලොවම සුවපත් වන පින්බර දිනයක් වේවා සියලු දෙනාටම. ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ, ධර්මයේ රකින්න කෙනා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා නියතයි. ගුණධහමින් පිරිපුන් බුද්ධිමත් සමාජයක් රටට දැයට තිරින කරන්නට වෙරදරන ඔබගේ අපගේ කල්යාණ මිත්‍ර රූපවාහිනී නාලිකාව, ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් දායකත්ව ධර්මදේශනාව මෙලෙසින් ඔබට සමීප කරන්නේ ගාල්ල ඉහළ ඩික්සන් පාර ශීඥානෝපාස යෝගාශ්‍රමයේ පිහිටි දිදුල මාධ්‍යජාලයේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය මැදිරි සංකීර්ණයේ සිටයි. ඒ වෙනුවෙන් වැඩම කරන්නට යෙදුනා කරන්දෙනිය, උණගස්වෙල, සිරිනිවේසාරාමාධිපති, ශාස්ත්‍රපති, රූපවාහිනී, විචිත්‍ර ධර්මකතික, අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය පිටිගල ධම්මවිනීත පින්වත් ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් ඕනෑකමින් නමස්කාර පූර්වකව මේ උතුම් වූ දම් සභා මණ්ඩපයට පිළි අරගනු ලබනවා. සාදු සාදු සාදු. පින්බර තම දායකත්වයන් ගැන කටයුතු කරන පින්වතුන්ට ආරාධනා කරනවා. ඔබ ඉතාමත්ම ශද්ධාසිතින් සූදානම් කරගන්නට යෙදුන ඒ අලංකාරවත් වූ සුගන්ධවත් වූ පුෂ්ප වට්ටිය ප්‍රථමයෙන්ම පින්වත් දේශකයාණන් වහන්සේට අතගස්වා අනතුරුව ලෞතුරු තථාගත ශාන්තිනායක මාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරන හැටියටත්, ඒ වගේම සකස් කරගන්නට යෙදුන දැහැත් වට්ටිය පින්වත් දේශකයාණන් වහන්සේට පිළිගන්වා උන්වහන්සේට මේ උතුම් ධර්මදේශනාව දේශනා කරන්නට ආරාධනා කරන හැටියටත් සිහිපත් කරනවා. අද මේ මහඟු පින්කම වෙනුවෙන් බැතිබර තම දායකත්වයන් ගැන කටයුතු කරන්නේ කොස්ගහදෙනිය වලගෙදර මතුගම යන ලිපිනෙහි පදිංචි සරණපාල ජයසිංහ මහත්මයා, රූපා රාජනී ගුණසිංහ මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් එම පින්වතුන්ගේ යහපත් වූ අරමුණ ඔවුන් සටහන් තබා තිබෙනවා මෙලෙස. අභා ප්‍රාප්ත වූ දෙමහුපියන් වන සිරිමානිස් ජයසිංහ පියාණන්ටත්, ලීසින්නෝනා ජයසිංහ මෑණියන්ටත්, එවැගේම ජෝර්ජ්දි ගුණසිංහ පියාණන්ටත්, හේමවති මල්ලවාරච්චි මෑණියන්ටත් පුණ්‍යානුමෝදනා කරන්නට විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා. ඒ වගේමයි සුජීවත්ව සිටින දුලින්ස ඉඳුවර නාමල් විරාං, විදේශගතව සිටින සුමිත් ජයසිංහ, ලොහන්ස සදෙව් යන සියලුම දෙනා ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටත්, ඒ වගේමයි ශ්‍රීනිවාස පරිවෙනාදීපති සිරිවිමල පින්වත් ස්වාමීන් වහන්සේටත්, පූජ්‍යපාද ගල්ලෙන විහාරාධිපති ධම්මාරාම ස්වාමීන් වහන්සේ ප්‍රධාන අතිගෞරවනීය මහා සංඝරත්නයට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරන්නටත්, දිදුල මාධ්‍යජාලයේ සභාපති තැන්පත් අවසරයි නම සිහිපත් කරන්නට පරම පූජනීය මාලිගාවිල අස්සජි ස්වාමීන් වහන්සේට, පින්වත් දේශකයාණන් වහන්සේට, දිදුල සමස්ත කාර්ය මණ්ඩලයට මේ උතුම් ධර්මදේශනාව සඳහා සවන්පත් යොමු කරන්නට සූදානම්ව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය ලැබේවා යන ප්‍රාර්ථනාවන් ඇතිවයි මේ පින්වතුන් අද මේ උතුම් ධර්මදේශනාව සඳහා බැතිබර තම දායකත්වයේගෙන කටයුතු කරන්නේ. එසේනම් වැඩම කරන්නට යෙදුන පින්වත් දේශකයාණන් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරනවා පින්වත් ස්වාමින් වහන්ස අපට අනුකම්පා කොට මෙතෙන් පටන් මේ උතුම් වූ ධර්ම දේශනාව දේශනා කරනසේක්වා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ
අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ මේහි පේහි මනාපේහි ඒකාන්තෝ සබ්බ සත්තෝ පහායාති තී සද්ධර්ම ශ්‍රවණාභිලාෂි සදහෙති වාසනාවන්ත පින්වත්නි අද ටීවී දිදුල බෞද්ධ සහ ළමා රූප වාහිනී මේ පැයට નિયમિત සද්ධර්මානුශාසනාවේ දායකත්වය ලබා ධර්ම දානමය ආනිසංස හිමි කර ගන්නේ කොස්ගහ දෙනිය වලගෙදර මතුගම ලිපිණෙහි පදිංචි සරණපාල ජයසිංහ මහත්මා රූපා රාජනී ගුණසිංහ මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත සියලුම දෙනා. උදාර අරමුණු කිහිපයක් තියෙනවා. අභාව ප්‍රාප්ත වූ දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම මූලික කරගත්ත ශ්‍රේෂ්ඨ ඥාතික ධර්මයක් ඉෂ්ට සිද්ධ කිරීම ප්‍රධානත්වේලා සලකගෙන තියෙනවා. සිරිමානිස් ජයසිංහ පියතුමා, ලිසින්නෝනා ජයසිංහ මෞතුමිය, ජෝදිහා ගුණසිංහ පියතුමා, හේමවති මල්ලවාරච්චි මෞතුමිය ආදී කොට ගත් සියලු දෙනා. ඒ වගේම පවුලේ කාටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ අතර විශේෂයි සෙත් පැතීම් අතර තියෙනවා ශ්‍රී නිවාස පරිවේනාධිපති පූජනීය අපි ශ්‍රී විමල නායක මාහිමිපාණන් වහන්සේටත්. ඒ වගේම පූජනීය ගල්ලෙන විහාරාධිපති ධම්මාරාම ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට ආශිර්වාද කිරීම. ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ පින්වතුන් සම්බන්ධ කරගත්ත මේ අවස්ථාවට උන්වහන්සේගේ ආශිර්වාදයත් ලැබමින් මේ කාර්ය කරන්නට පෙළඹුණා. බොහෝම වටිනවායි. කොච්චර පින්කම් කළත් බොහෝ බෞද්ධය නිතරම තමන්ගේ නමින් මිය ගිය ඥාතීන්ට පින් දෙනු. සුජීවත්ව ඉන්න සියලු දෙනාට සෙත් පතනවා. බොහොම කලාතුරකින් පිරිසක් තමයි හම්බ වෙන්නේ. ගමේ පන්සලේ හාමුදුරුවන්ට සෙත් පතන අය, අපවත්තුණු ලොකු හාමුදුරුවන්ට පින් දෙන අය හරිම කලාතුරකින් හම්බ වෙන්නේ.
සමහර වෙලාවට අපවත්තුණු ලොකු හාමුදුරුවන්ගේ අනුස්මරණ පින්කම තියෙන දවසට බොහෝ වෙලාවට අපිට හම්බ වෙලා තියෙන්නේ ලොකු හාමුදුරුවන්ට පින් දෙන දානෙදිත් පූජ කරන පිරිකර ඒ පූජ කරන කෙනාගේ නමින් මිය ගිය කෙනෙකුට පින් දෙන්න කියලා ලියලා තියෙනවා. පැහැදිලිද කියපුවද? එතකොට එයා ලොකු හාන්ට පින් දීලා නැහැ. පින්කම ලොකු හාන්ට පින් දෙන අවුරුද්දේ පින්කම. ඉතින් ඒ පූජ කරන පිරිකරේ ලොකු හාමුදුරන්ට පින් සිද්ධ වේවා කියලා බැලියට නේද? ඒකේ තියෙන්නේ ඒ පූජ කරන කෙනාගේ නමින් මැරිච්ච අම්මගේ හරි තාත්තගේ හරි නමක් කියලා එයා අර පින්කම ආසේ එයාගේ වැඩෙත් ගොඩ දාගන්න වැඩපිළිවෙලක් තියෙනවා. ඔව්. ඒ නිසා යම් අවබෝධයක් තියෙන පින්වතුන් විදියට ධර්ම අවබෝධය, මනුස්සකම, ගුණවන්තකම ඒ ගොඩාක් දේවල් තියෙන ඇත්තෝ මේ හැම දෙයක් ගැනම බොහොම කල්පනාකාරීව කටයුතු කරනවා. හාමුදුරුවන්ගෙන් ජීවිතේ හැම සන්ධිස්ථානයකදීම ආශිර්වාද ගන්නවා. අපි එහෙමනේ හැඩගැහිලා තියෙන්නේ බෞද්ධයන් විදියට නේද? කුස තුළ ඉන්න කාලේ අඟුලිමාල පිරිතෙන් පටන් ගන්න. ගොඩක් වෙලාවට ඉස්සරනම් නම් තිබ්බෙත් ලොකු හාමුදුරුවන්ගෙන් අකුරු ඉල්ලගෙන. සංගීරි කට ගෑවේ ලොකු හමුදු කියලා ඒකට ගැළපෙන වෙලාවක් හදාගෙන. ඉඳුල් කට ගෑවෙත් එහෙම. අකුරු කියවෙත් ලොකු හඳුරු ලවා. හැම තැනකදීම පන්සල සාමින් වහන්සේ. හැබැයි අතීතයේ ගොඩාක් අය ලොකු හාමුදුරුවන්ගෙන් නැත්තම් පන්සලේ හාමුදුරුවන්ගෙන් ඒ සියලුම කටයුතු ටික කරගන්න වගේම හාමුදුරුවන්ටත් අවශ්‍ය තැනේදී ආශිර්වාද සෙත් පැතීම් කරනවා. ඒව ගොඩාක් දැන් ගිලිහිලා තියෙන්නේ. ඒ අතරේ සත්පුරුෂ පින්නතුන් විදියට ඔය ඇත්ත මේ ස්වාමින් වහන්සේලාට සෙත්පතන්ට මෙහි සටහන් තබාපු එක ගොඩාක් වටිනව අගේ කළ යුතු දෙයක්. ඒකයි මං ඒ ගැන මෙච්චර කිව්වේ. ඒක වෙන්න ඕන දෙයක්. එහෙම කරන්ට ශාසනික බැඳීමක් ලැබියාවක් ශාසනික නෑකමක් ඒවත් තියෙන්නත් ඕන. ඉතින් අපි හැමෝම ශාසනික නෑයෝ තමයි. ගොඩක් අයට වුණාට ඒක මතක නෑ නේද? මුළු හැමෝගෙම දායකයන්ගේ උපන්දිනවලදී හාමුදුරුවලව පිරිත්නුල් ගැට ගහ ගන්නවා උපන්දිනයට ආවහම. හාමුදුරුවන්ගේ උපන්දිනයට බෝධි පූජාවක් තියන්න කවුරුත් ලැහැත්ති වෙන්නේ නෑ නේද? ඒකත් හාමුදුරුවම තමයි ලැහැත්ති කරගන්න ඕන. මගේ උපන්දිනේ තියෙන බෝධි පූජාවක් තියෙනවා එන්න කියලා. බෝධි පූජා තියලා හෙත් පතන්නේ කාට එතකොට? ඒ දායකයන්ට අවසානේ. ඉතින් මේවා වෙනස් වෙන්න ඕන නේද? අපි තේරුම් අරන් කටයුතු කරන්න ඕන. නිතරම ඔවුනවුන්ට ඔවුනවුන් වශයෙන් අන්‍යෝන්‍ය උපකාරීව කටයුතු කළ යුතුයි කියලා තථාගත මගේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙම නොවුනොත් මේ සමාජයේ පවතින්නේ නැහැ පින්නතනි. බලන්න එහෙම නෙමෙයිද කියලා. ස්වාමියා භාර්යාවටත් භාර්යාව ස්වාමියාටත් ඔවුනොවුන් වශයෙන් තමන්ගේ යුතුකම් වගකීම් ටික ඉටු නොවුනොත් ඒ ගෙදරක් වෙයිද? අපායක් වෙයිද? දෙමව්පියෝ දරුවන්ටත් දරුවෝ දෙමව්පියන්ටත් ඔවුනොවුන්ගේ වගකීම් යුතුකම් ටික ඉටුුනේ නැතුනොත් ඇත්තට මේ ගෙදර නිදහසේ ඉන්න පුළුවන් තැනක් වෙයිද? කම්මලක් වගේ වේවි. ඒ නිසා ඕනෝන් උපකාරීවයි කටයුතු කරන්නේ. බලන්න ගම්වල සමහර ගෙවල් තියෙනව නේද හුදකලා වෙලා ඒ ගෙදරයි වටේමින් අයත් එක තරහයි. පොඩ්ඩේ හැමහා වෙන්න බෑ රණ්ඩු වෙනවා. අමනාපුවෙන් කන් තියෙන. කම්බි වැටවල් ගහන් තාප්ප ගහගෙන සමහර විටින්. හදිසියක් කරදරයක් විපතක් වුණොත් කවුරුත් නෑ. එන්නේ නැහැ මොකද ආවොත් ලෙඩක් සමහර වෙලාවට. එහෙම වෙන්න පුළුවන්. පුදුමාකාර දුර්වලතාවයක් එතන තියෙනවා. ඒ කියන්නේ සමහර වෙලාවට කෙනෙක් තව කෙනෙකුට කිව්වට බලන්න අර වෙලාවේ වතුර ටිකක් හරි කටට දැම්මා නම් ওই මිනිස්සයා තව ටිකක් ජීවත් වෙනවා කියලා කියන්න. නමුත් කවුරුවත් ඒකට ඉදිරිපත් නොවෙන්න හේතුත් තියෙනවා.
හොඳක් කරන්න ගිහිල්ලා සමහර වෙලාවට වතුර කටට දාපු හින්දා පස්සේ කියන්න පුළුවන් ඒක නිසා තමයි මැරුණේ කියලා. ඔය දෙය වතුර දැම්මේ නැත්තම් තවත් ඉන්නවා කියයි. එහෙම වෙනව නේද? ඉතින් ඒ නිසා සමහරු කැමති නැහැ එහෙම අයට උදව් කරන්න. එහෙම උකො උදව් කරන්න කිය කෙනා අමාරු වැටෙනවා. එහෙම චෝදනා කරලා මිනිසුන්ට දොස් කියපු මිනිසු ගම්වල ඉන්නවා. එතකොට අන්‍යෝන්‍ය වශයෙන් උපකාර නැහැ. කල්‍යාණ සමාජයක් ගොඩනැගෙන්නේ ඔවුනොවුන් වශයෙන් එකිනෙකාට උදව් උපකාර කිරීම තුළ. දවසක් ද තථාගත මගේ බුදුපියාණන් වහන්සේ ආරණ්‍යයකට ගොඩ වෙනවා. හරි නිස්කලංකයි, හරි නිශ්ශබ්දයි, ගොඩක් හාමුදුරුවෝ ඉන්න. ඉතින් ඔක්කොම ස්වාමින් වහන්සේලා ටික එනවනේ බුදුහාමුදුරු වැඩිය ගමම් වඳින්න පුතන්. ඉතින් බුදුහාමුදුරු මුලින්ම කිව්වේ බොහොම වටිනවා මෙතන පරිසරය, හරි නිස්කලංකයි, කීනමක් වැඩ ඉන්නවද, මෙච්චර ඉන්න බොහොම හොඳයි, කොහොමද වැඩ ටික කරගන්නේ ස්වාමිනී? අපි ඔවුනොවුන්ට දොස් පවරගන්නේ නැතිව ඒ දැකපු කෙනා විසින් ඒක කරනවා පිරිමහනවා. ඒ කියන්නේ පැන් ටිකක් වළඳන්න ගියාම දන්සාලාවට පැන් තියෙන තැනට කලගෙඩියේ පැන් ඉවර වෙලා නම් ඒක දැකපු ඉස්සෙල්ලම දැකපු කෙනා මොකද කරන්නේ? එයා කලගෙඩිය අරගෙන ගිහිල්ලා ලිඳින් වතුර පුරවලා ගෙනල්ලා මෙතන තියන්නේ කිව්වා. එතකොට ඊළඟ කෙනෙක් කෙනාට පැන් තියෙනවා මේකේ. වැසිකිලි කැසිකිලිදිත් එහෙමයි. ඒ කාලේ ඒ වැසිකිලි කැසි වෙලත් පොඩි ටැංකියක් තිබිලා තියෙනවා. ඒක පුරවල තමයි පාවිච්චි කරේ කියලා මේ සූත්‍රවලින් පේනවා. එතකොට කියනවා ඒ යන කෙනා දැන් එයා ගිහිල්ලා භාවිතා කරාම ටැංකිය වතුර ටික ඉවර නම් දෙකට එයා මොකද කරන්නේ? ගෙනත් කොහොම හරි ටැංකිය පුරවලම තියෙනවා. අපි වුණා නම් මොකද? මං ගත්ත එක භාජනයකට එක පැන් බාල්දියක් විතරයි, මං ගත්ත එකට එකක් ගෙනත් දාන්න. අන්න එහෙමනේ අපි කරන්නේ. ගෙදරත් එහෙමනේ ගොඩක් වෙලාට නේද? අම්ම වැඩක් කිව්වම අනිත් කෙනා දරුවා සමහරට නේද අඩි පොළ වෙලා මටමයි කියන්නේ මල්ලිට කියන්නේම නැහැ, අක්කට කියන්නේම නැහැ. ඉතින් එයා අඩි පොළවේ ගහලා හප්පලා එහෙම කරනව නේද? ඒ පොඩි කාලේ ඉඳලාම ඒක වෙනස් කරන්න ඕන. එහෙම පංගු peerුවට වැඩ කරාම අපේ වැඩ අසාර්ථකයි. බාන බුදු පියාණන් වහන්සේ මෙතන වර්ණනා කළ බොහොම වටිනවා. ඔය කල්යාණ මිත්‍රත්වේ හරි වටිනවා. ඔවුනොන් උපකාර කරගන්න එක ලෙඩ වුණාම යාට සලකන එක අනිත් අය කොච්චර වටිනවද? එතන තියෙන වටිනකම කිව්වා තව නිස්සබ්දව මේ කටයුතු කරන කාටවත් කවුරුවක් කාටවත් කෑ ගහන්නේ. ඇයි ඔයා මේ වැඩේ කළේ? ඒවා කරන්න මේක ඔයා නේද මේ කිතුරු ටික කරන්න ඕන? එහෙම එකක් නෑ. එහෙම වෙන්න ඕන අපි. දැන් ඉතින් එහෙම නෑ නේද? එහෙම නැති කියන්නේ අම්මම වැඩ කරනවා, අම්මම වැඩ කරනවා ගෙදර නේද? අනිත් අය ෆෝන් එක ඔබෝබා ඉන්නවා, ෆෝන් පිය දදා ඉන්නවා. හැබැයි මව්වරුන්ගේ දිනේ, පියවරුන්ගේ දිනේ එහෙම වෙනකොට බලන්න ඕනේ ෆෝන් ඔබ නයි දාන දැමිලි ටික අරවැයි නේද? බුදුම්මේ අම්මා තරම් කෙනෙක් නැති තරම්ද නොබෝදා තිබුණු මව් වරුන්ගේ දිනයත් එක්ක බැලුවා. හැබැයි අම්මට කුස්සියේ වැඩ ඉවරයක් නැහැ නේද? ඔව්, පරණ සින්දුවක තියෙන එක කොටසක් මට මතක් වුණේ. ආදරය කරන කෙල්ලට නම් පුදයි ජීවිතේ, පවු නේද මව්ට කුස්සියේ වැඩ ඉවරයක් නැති. කොච්චර තේරුමක් තියෙනවද කියලා බලන්න. ආදරය කරන ගෑනු ළමයාට නම් ජීවිතේම පරිත්‍යාග කරන්න ලැහැත්ති වෙලා ඉන්නවා. හැබැයි එයා වෙනුවෙන් අම්මා වැඩ කරනවා බින්දුවක උදව්වක් කරන්නේ නැහැ අම්මට. එහෙමයි සමාජය. දැන් ගොඩක් එහෙමයිලා තියෙන්නේ. අම්මා මැරීගෙන ගෙදර වැඩ, තාත්තා මැරීගෙන ගෙදර වැඩ. අනිත් අය කිසිම උදව්වක් නැහැ. ඇත්තටම ඔවුනොවුන් වශයෙන් උපකාර කරගෙන උදව් කරගෙන ඉන්නවා නම් කොච්චර ලස්සනට ගෙදර දියුණු කරගන්න පුළුවන්ද? තමන්ට කොච්චර දියුණු වෙන්න පුළුවන්ද? කොච්චර වටින සමගියක් ගෙදර ඇති වෙනවද කියලා බලන්න. ඒව නැති වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ සමාජීය වගකීම, සමාජීය යුතුකම අපි අවබෝධ කරගත්ත දවසට දියුණු මිනිස්සු
ආත්මార్థකාමී වෙච්ච තරමටම පිරිහිච්ච අය. දියුණු වෙන්න බෑ මන්දගාමී. එනිසා සමාජිකයෝ හඳුන ගන්න ඕන. අම්මා තාත්තා සහෝදරයෝ දරුවෝ නෑදෑයෝ අසල්වාසීන් සහ ස්වාමීන් වහන්සේ. අපේ සමාජයේ තවත් සමාජික කොටසක් ස්වාමීන් වහන්සේ. එනිසා ඔවුනොවුන්ට යුතුකම් සමුදාය ඉටු වෙන්න ඕන. එතනයි වටිනාකම තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම කරගන්න ගමන් මේ අද බණ අහනවා වගේම අහන බණ හොඳට ධාරණය කරගෙන ඊට අනුව දැහැමි ජීවිතයක් ධර්මානුකූල ජීවිතයක් අපි ගොඩ නගා ගන්න ඕන. එතකොට අපේ මේ ජීවිතය හොඳ වෙනවා විතරක් නෙවෙයි අපේ ඊළඟ ජීවිතයත් හොඳ වෙනවා. මෙලොවයි ඊළඟ ජීවිතයයි හොඳ වෙනවා විතරක් නෙවෙයි නිවන ලං වෙනවා. ධර්මානුකූල වෙන්න වෙන්න අපි මොහොකටද ලං වෙන්නේ? නිවනට. නිවනට ලං වෙනවා. ඉතින් මේ නිවන ලබන්න අපි ප්‍රායෝගිකව කරන්න ඕන දේවල් තියෙනවානේ. ඉතින් ඔය ජීවිතයේ ගත කරන ගමන්, රස්සාව කරන ගමන්, අම්මා කුසියේ උම් පිහුම් කටයුතු කරන ගමන්, දරුවෝ නලවන ගමන්, ඒ ගමනුත් කරන්න පුළුවන් ගේ. පස්පවින් වැළකුණාම අපිට ඉතුරු ටික කරන්න පුළුවන් ඔය වැඩ කරන ගම. පියවරෙන් පියවරණ යන්න තියෙ. තථාගත මගේ බුදුරජාණන් වහන්සේ එක් තැනකදි දේශනාවක් කරනවා මේ දහම පියවරෙන් පියවර තමයි ගැඹුරට යන්නේ. මුල හරිය බොහොම සරල ඒවා තියෙන්නේ. ඒ සරල ඒවා අනුගමනය කරමින් පියවරෙන් පියවර ගැඹුරට යනවා. හරියට මුහුද වගේ. මුහුද බැස්ස ගමන්ම ගැඹුරුද? නෑ. මුහුද මුලින්ම වෙරළ තියෙන්නේ නේද? එහෙනම් ගැඹුරු නෑ. නොගැඹුරු මුහුද තියෙන්නේ. එහෙම යන්න 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 ඈතට යන්න යන්න තමයි මොකද? ගැඹුරු තියෙන්නේ. දහමත් ඒව. එහෙනම් මුලින් තියෙන ඒවා අපි කාටත් අනුගමනය කරන්න පුළුවන් ඒවා තියෙන්නේ. ඒවා අනුගමනය කරමින් තමයි යන්නේ දැන් පියවරෙන් පියවර ගැඹුරට යන්නේ. එහෙනම් මුල් හරිය පින්වත් ඔබට ගිහි ජීවිතය ගත කරන ගමන් කරන්න පුළුවන් දේවල්. අපි හිතමු අත්හැරීම. ප්‍රායෝගිකව කරන්න පුළුවන් එකක්. අත්හැරීම කියන්නේ කුමක්ද? තව මේ ගැන කියනකොට සාසනික වචනේ තියන්නේ දානය කියලා. ප්‍රදානය කියලා. ත්‍යාගය කියන පරිත්‍යාගය කියන ත්‍යාගය කියන්නේ දෙනවා කියන එකයි. පරිත්‍යාගය කියන්නේ පරි කියලා කියන්නේ පූර්ණ වශයෙන් දෙනවා. එහෙනම් ආයි බලාපොරොත්තුවක් නැහැ. පරිත්‍යාගයක් කළාම ඒක ගැනීමේ බලාපොරොත්තුවක් නැහැ. ඒතර ත්‍යාගයටත් වඩා එහා ගිය එකක් පරිත්‍යාගය. ත්‍යාගය නම් දීම, පරිත්‍යාගය නම් නැවත බලාපොරොත්තුවකින් තොරවම දීලා දානවා, අත්හැරලා දානවා. දානියත් ඒකමයි. දානියත් ඒකමයි. ශ්‍රමය දන් දෙනු. ශ්‍රමදානය කියන. ලේ දන් දෙනු. නේද? ලේ දන් දෙනවනේ. ලේ දන් දීම. ඇස් දන් දෙනු. වකුගඩු දන් දෙනු. නේද? වස්ත්‍ර දෙනු. කෝපි පොත් පෑම් පෑන්සල් පාසල් උපකරණ දන් දෙනු. ඉඩ කඩම්. යාන වාහන. දන් දෙනවා. එතකොට පරිත්‍යාග කිරීම කියනවා ඒකට. ඒ පරිත්‍යාගය අපි පුහුණු කරන්න ඕන එකක්. ඍජුවම පරිත්‍යාගය තුළින් නිවන ලැබෙනවයි කියන එක නෙවෙයි කියන්නේ. ඒ නිවන අර ගැඹුරුනේ. ගැඹුරුම තැන තියෙන එකනේ. දැන් එතනට යන්න එපේ අපි පියවරෙන් පියවර. අන්න එතනදි පරිත්‍යාගය වැදගත්. එහෙනම් නිවන ඉලක්ක වෙනවා. හැබැයි මූලිකම හරියේ තියෙන එකක් තමයි පරිත්‍යාගයේවත් දානය කියලා කියන්නේ. අපි එතකොට යමක් පරිත්‍යාග කරනවා නම් නිතරම නැවත බලාපොරොත්තුවකින් තොරව ඕනේ පරිත්‍යාගය කරා. නැවත ගන්න නෙවෙයි දෙන්නේ. බලන්න කල්පනා කර. නැවත ගන්න හිතාගෙන දෙනවා නම් ඒක දානය වෙන්නේ නැහැ. ඒක පරිත්‍යාගය වෙන්නේ නැහැනේ. මම ඔය හැමදාම කියන උදාහරණයක් තියෙනවා. මගුල් ගෙදර ගිහිල්ලා ලියුම් කවරේට මුදලක් දාලා දෙන්නේ දානයක් වෙනුවෙන් නෙවෙයි. ඒක පරිත්‍යාගයක් නෙවෙයි. ඒ මොකෝ?
අපි මේ මුදල දාලා දෙන්නේ අපේ මගුල් ගෙදර දවසේදී ගන්න බලාගෙන. එතකොට ඒක පරිත්‍යාගයක් දානයක් බවට පත් වෙන්නේ නැහැ. එහෙම තියෙනවා. අම්මා තාත්තා දරුවන්ට කරන කැපකිරීම ටික බැලුවහම නේද? බලන්න කොච්චරද කියලා. සෙල්ලම්ද කියලා බලන්න. මොනවද බලන්න නොකර තියෙන්නේ? මොනවද බලන්න නොදී තියෙන්නේ? අම්මයි තාත්තයි දෙන්න. ඉතින් ඒවත් දාන්න බවට පත් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි අවබෝධය අඩු නිසා. ඒ මොකද දන්නවද? බොහෝ දෙමව්පියෝ කියන්නේ කවදා හරි දවසක අපිට සලකයිනේ. ඒ දරුවෝ හදලා තියෙන්නේ මොකටද? බලාපොරොත්තුවක් තියාගෙන. මොකද බලාපොරොත්තුව? බැරි වෙච්ච දවසක අපිට සලකයි කියලා. ඉතින් ඒක නිසා ඒක පින්කමක් වෙන්නේ නැහැ කියට. පින්කමක් කරගන්න පුළුවන් අවස්ථාව තමයි ඒක. ඒක නැති වුණා අපිට. නැති කරගත්ත අපි වුණ කමෙන්. අපිට සලකාවි කියලා හිතාගෙන තමයි බලනකොට අපි දරුවන් හදලා තියෙන්නේ ඒගොල්ලන්ට සලකලා තියෙන්නේ. එහෙම නැවත සලකනවද නැද්ද කියන එක ඒගොල්ලොන්ගේ වැඩක්. බල අපිට සැලකුවත් එකයි නැතත් එකයි. අපි අපේ යුතුකම තමයි කරන්නේ කියලා හිතාගෙන අවංකව මේක කරන්න පුළුවන් නම් එතන ලොකු පරිත්‍යාගයක් තියෙනවා. විතර ලොකු පරිත්‍යාගයක්. ඒක මමත්වයකින් තොරව කරන්න පුළුවන් වුණොත් එහෙම දානියක් බවට පත් කරගන්න පුළුවන්. නමුත් අම්මා තාත්තා ගොඩක් වෙලාවට තමන්ගේ දරුවන්ට කරන සියලු පරිත්‍යාග මමත්වයෙන් කරන්නේ. මගේ කියන හැඟීමෙන් කරන්නේ. මගේ දුව, මගේ පුතා නේද? මගේ ලොකු එකා, මගේ පොඩි එකා, මගේ බහල එකා. ඒ අන්න එහෙම මගේ කියන මමත්වයෙන් කරන නිසාවෙන් ඒව ලොකු පිනක් සිද්ධ වෙන්නේ නැහැ එතන. අවබෝධයෙන් කරොත් කරන කෙනාට ඒක ලොකු පිනක් බවට පත් කරගන්න පුළුවන්. මතක තියාගන්න. එතකොට දානය කියන්නේ දෙන එකට. දීමට දානය කියන්නේ දෙන දේ නෙවෙයි දානය කියන්නේ. දීමට දානය කියලා කියනවා. ඒ දෙන දේවල් ඇත්තටම ලැබෙනවා. හැබැයි ලබා ගැනීමේ අදහසකින් තොරව ඕන දෙන්න. නැත්නම් ඒක දානයක් බවට පත් වෙන්නේ නැහැ. දෙන ඔක්කොමයි හම්බ වෙනවා. හැබැයි ඒව ගන්න බලාගෙන දෙන්න හොඳ නැහැ. ඒක නිසා මේ අපේ දහමේ බොහොම ලස්සනට බුද්ධ දේශනාවේ දක්වලා තියෙන විවිධ කරුණු කාරණාවල්. පරිත්‍යාගය කියන්නේ මිනිස්සු ප්‍රගුණ කරන එකක්. ඒ පරිත්‍යාගයට අදාළ වෙන තරමටම මිනිස්සුන්ට පිං තියෙනවද නැද්ද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව තමයි මිනිස්සු ගාව විශේෂයෙන්ම පරිත්‍යාගය කොච්චර සිද්ධ කළත් ඒ පරිපූර්ණ වශයෙන් අත්හැරලා නැහැ කියන. අපි හිතමු ගොඩාක් වෙලාවට පන්සලටම තමයි පූජා කළා තියෙන්නේ. හැබැයි පන්සලට පූජා කළත් සමස්ත අත්හැරීම කරලා නැහැ ගොඩක් වෙලාවට. දිග පාලංකොඩියක් පූජා කරලා ඉවර වෙලා ඊළඟ පොයට ඇවිල්ලා පන්සල ගා විදුලිය ඉඳන් බෙල්ල කරකව කවා බලනවා. මොකද්ද බලන්න? මගේ කොඩිය දාලා නැහනේ. අරගොල්ලෝන්ගේව දාලා මගේ එක දාලා නැහැ. දැන් එතකොට ගිය පොයේ දවසේ කොඩිය පූජා කරලාද? නෑ නෑ. භෞතික වශයෙන් ඒ කොඩිය නම් පන්සලේ තියලා ගිහිල්ලා තියෙනවා. එහෙනම් එයා හිතින් ඒක අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ අරන් ගිය නිසා ආපහු උදේට පවුවදා පොයේ දවසේ ඇවිල්ලා නේද? බෙල්ල කඩා ගන්න හදනවා කරකවල මගේ එක තියෙනවා. දැන් මගේ එක කියලා එතන තියෙනවා නම් ඒක දැන් දීලාද? දීලා නෑ. ඒසහා දීම ප්‍රගුණ කරනකොට දේශනාවේ දක්වලා තියෙන මුත්තචාගෝ කියලා වචනයක්. මුත්තචාගෝ. චාගෝ පරිත්‍යාගය මම ඉස්සෙල්ලා කිව්වේ දෙන එක. ත්‍යාග. ත්‍යාගශීලී භාවය. මුත්තචාගෝ කියලා කියන්නේ මුදා දෙන එක. මුදා දෙනවා කියලා කියන්නේ කෙලින්ම අතහැරලම තමයි දෙන්නේ. අයි ගන්න නෙවෙයි දෙන්නේ. ගැනීමේ අදහසකින් තොරවම දීලා දානවා. මුත්තචාගෝ. ආයේ ගැන බින්දුවක්වත් බලාපොරොත්තු තියාගන්නේ නැහැ. හැරිලවත් බලන්නේ නැහැ. දුන්නා දුන්නාමයි. ඔබට මතක නැති වුණාට පින්නතුනි බොහෝ දේවල් ඔබ අතහැරලා තියෙන ওই විදිහට තමයි හැබැයි. ප්‍රශ්නේ තියෙන එක මතක නැහැ.
ඔබ බොහෝ දේවල් අල්ලාගෙන තිබුණා නම් ඇත්තටම මේ භවයේ මිනිස්සෙක් වෙන්න බෑ. ගිය භවයේ තිබිච්ච ඒවා අල්ලාගෙන මැරුණා නම් මොකද වෙන්නේ? මිනිස්සෙක් වෙන්න බෑ, පෙරේතෙක් වෙනවා, පෙරේතියක් වෙනවා. එන මෙතන ඉන්න බෑ. ඉතින් බලන්න බොහොම අගේට ඒ ගිය සැරේ හිටපු ඔක්කොම ඒවා අමතක කරලා තියෙනවා. තිවිච්ච ඒවා දේවල් දාලා ඇවිල්ලා තියෙනවා. අපි හැමෝම මිනිස්සු වෙච්ච හැමෝම. එහෙම දාලා ඉන්න බැරි වෙච්චයි තමයි වැඩිපුර ඉන්නේ. ප්‍රේත ලෝකවල, අපායවල් වල, තිරිසන් ලෝකවල බලන්න. මිනිස්සුන්ට වඩා වැඩිපුර ඉන්නේ ඒවයි නේද? සත්වය. ඒ මේව අතහැර ගන්න බැරි වෙච්ච හින්දා. ඉතින් පෙර භවයේ දැන් කොච්චරනම් අපි හිටුම් ගිය සැරෙත් බොහෝ වෙලාට මිනිස්සු වෙලා හිටියානම් කොච්චර ඇති? දරුවෝ ඉන්න ඇති, නෝනා ඉන්න ඇති, මහත්තයා ඉන්න ඇති නේ, නෑදෑයෝ ඉන්න ඇති, දේපල ධනය ගොඩක් තියෙන්න ඇති. ඉතින් බොහොම අගේට ඒවා අමතක කරලා ඇවිල්ලා තියෙනවානේ. ඒ සියල්ල අමතක කරලා ආපු අපි ඇයි මේ සැරේ බැඳෙන්නේ දරුවන්ට? ඇයි මේ සැරේ නෝනට බැඳෙන්නේ මහත්තයා? ඇයි මහත්තයට බැඳෙන්නේ නෝන මේ සැරේ? ඇයි මේ සැරේ අපි මේ වස්තු වලට, දේපල වලට, ඉඩකඩම් වලට, ඒවට මේවට බැඳින්නේ ඇයි අපි මේ සැරේ? ගිය සැරේ සියල්ල අතහැරලා ඒ අතහැරීම නිසාවෙන් මේ සැරේ බොහොම අගේට බැඳීමකින් තොරව ඇවිල්ලා වටින මනුස්ස ජීවිතය හම්බ වෙච්ච අපි දැන් අංග සම්පූර්ණ මනුස්ස ජීවිතය හම්බ වෙලා තිනේ. ඕක හම්බ වෙන්නේ නැහැ කීයටවත්. කොතන හරි බැඳීමක් තිබුණා නම් පෙර භවයේ දේවල් වලට ඒ සියල්ල දාලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සැරෙත් එහෙනම් මතක තියාගන්න ඔයකටවත් බැඳිලා වැඩක් නැහැ කියලා. සම්මුත්ත චාගෝ කියලා කියන්නේ අතහැරලම දෙන්න ඕන, මුදා දෙන්න ඕන, ඉතුරු කරන්නේ නැතුව දෙන්න ඕන. මොකද්ද මේ කියන්නේ? සිතෙන් අල්ලන්න එපා කියන එක කියන්නේ. ඉතුරු කරන්නේ නැතුව දෙන්නේ කියන්නේ තීන ටික දැන් දානයක් නම් හට්ටියේ තියෙන ඔක්කොම හූරලා කෑවත් එකයි නැතත් එකයි කියලා දෙන එක ඒක නෙමෙයි මේ කියන්නේ. හිතෙන් ඉතුරු කරගන්න එපා. දෙන එක දුන්න එතනින් එහාට මුකුත් කතාවක් නැහැ. මුත්ත චාග කියලා කියන්නේ දොට්ට බහැලා යන්න ඕන. බණ පොතේ ගොඩක් උපමා තියෙනවා. හංසාව පල්ලලං හිට්වා. දැන් කොච්චර ලස්සන විලක් වුණත් ඒ විලට ආපු හංසයෝ, ඒ විලේ කොච්චර පිරිසිදු සිසිල් ජලය තිබුණත්, ඒ විලේ මොන්නතරං ලස්සන පස් පියුම් තිබුණත්, පස්පියුම් ඕලු නෙළුම් මානෙල් ඔය ඉදිරි තියෙන පහක් තියෙනව නේද? එතකොට ඒ පහම එක විලක තිබුණ කොච්චර ලස්සනද කියලා බලන්න. එතකොට ඒසා සිත් ගන්නාසුළු ආසාව ඇති වෙන ලස්සන විලක හංසය ඉන්නවා කියන්නේ? හංසය ටිකක් ඇවිල්ලා මේකට බැස්සා කියන්නේ? ඒගොල්ලෝ බැස්සි ජල ක්‍රීඩා කරන්න, වතුර බොන්න, ඇඟ සිසිල් කරගන්න, ඒ කන කෑම තියෙනවා නම් ඒව කන්න. ඒ වැඩ ටික ඉවරුනහම මොකද කරන්නේ ඒගොල්ලෝ? ඉගිලිලා යනවා. ඒගිල්ලා යනකොට මගක් ගිහිල්ලා හරි ටිකක් පියාඹලා හරි ඔයගොල්ලෝ හිතනවද ආපහු හැරිලා බලනවයි කියලා මේ විල දිහා? දිහා බලන්නේ. අනේ අච්චර ලස්සන විල දාලා යන්න ලෝබයි කියලා එහෙම බලනවා කියලා හිතගෙන. අනේ අර මල්වල ලස්සන උඩට ගියාම තමයි වැඩියෙන් පේන්නේ කියලා හිතලා උඩ ඉඳන් ආයේ මල් දිහා බලනවා කියලා හිතයි. බලන්නේ පැත්තක බලන්නේ. අනේ ඒ සිසිල් දිය දහරාව තව ටිකක් විඳින්න ඕන, ගිහිලා තව ටිකක් ගිලිලා එන්න ඕන කියලා ආපහු වෙනවා කියලා හිතන්නේ. එන්නේ නැහැ. අපිත් එහෙම වෙන්න ඕන කියලා තියෙන බණේ. දෙනකොට එහෙම වෙන්න ඕන කියන. හංසය විල අතහැරලා යන්න වගේ අපි දෙන දේ අතහැරලාම දෙන්න ඕන කියන. එතකොට ඒකට ආසාවක් නැහැ. ඒ තියෙන ආසාව අපි අතහැරලා තියෙන්නේ. බලන්න කොච්චර වටිනවද කියලා. මොකද බොහෝ අය දීලත් අල්ලගෙන ඉන්න නිසා. කොසල් රජතුමා පන්සලට එනකොට දවසක් දා හැමදාම පන්සල් එන කෙනෙක් කොසල් රජුරු. දවසක් එනකොට ඉතින් රාජපුරුෂයොත් එක්කනේ රජුරු නිතරම ඉන්නේ නේද? හැබැයි දැන් වගේ ඉතින් අර වාහන ගණනාවක් එහෙම යන්නේ නැති වෙති ඒ කාලේ. දැන් නම් මොකද්ද කියලා හිතාගන්න බෑ නේද? ඉස්සර වෙලා යනවා, පස්සෙන් යනවා, ත්‍රිවිධ හමුදාවෙන්වත් යනවා නේද? ඩිෆෙන්ඩර් ගාහනක් යනවා. දැන් නම් මං දක ගිනි නිවනේ කෙනුත් යනවා. යෝධයා ගිනි ගනී කියලා බයට. ගිනි ගත්තොත් නම් නිවන්න හම්බෙන්නේ නැහැ. ගිනි නිවනේ හතරක් ගියත් ආයේ.
මොකද ඒ සා ගිනි ගන්න ගිනි ඇවිලෙන සුළු බාණ්ඩ තමයි. මොකද ඔය මෙලවට ඇවිලෙන ගින්න නිව්වට පරලෝට ඇවිලෙන ගින්න නිවන්න හම්බ වෙන්නේ හොරා කාපු ඒවයි ගින්න නිවන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නේ. ඒක නිවන්න බෑ කීයටවත්. ගිනි නිවන හමුදාවල් පිට රටින් ඇමරිකාවෙන් ගෙන්නවත් බෑ. නිවන්න බෑ. භෞතික ශරීරයට වාහනයට ගිනි ඇවිල්ලාම ඒක නිවා ගනීවි. ඔය මොකක් හරි ගෑස් එකක් ගහලා අධ්‍යාත්මයට ගිනි ඇවිලුනහම ඒක නිවන්න බෑ ලීසියෙන්. ඒක නිසා එදා රජුරෝ යනකොට ඔය තරම් ලොකු ගාඩ් එකක් යන. මොකද ඒ රජුරු හොරකම් කරපු නැති නිසා බාහිර බැහැල යත හැකිය රජවරුන්ට. මිනිස්සු ගරු කරනු. කොසල් රජුන ඉතර පන්සල් යන කෙනෙක් නිසා මිනිස්සු කොහොමත් ගරු කරන. එයා දාන්න ධර්මිකයි කියන්නේ. ඉතින් යම් පිරිසක් යනු ඇති අවශ්‍ය නිසා රජ කෙනෙකුට. හතර මං හන්දීක විශාල පිරිසක් වට වෙලා මොකද්දෝ බලනවා. ඉතින් රජුරුවත් ඇතු පිට ඉඳගෙන බැලුවා මොකද්ද කියලා. මහා පුදුම දර්ශනයක්. මැජික් එකක් පෙන්නනෝ මිනිස්සෙක්. මොකද්ද මැජික් එක? එහෙම නියක් කඩුවක් ගිලිනවා. දැකලා තියෙනවද මැජික් වල? මම නම් දැකලා තියෙනවා. කඩුවක් ගිලින. සෙල්ලම් පහේ වැඩත් හිතාගන්න කඩුව ගිලිනවා කියන එක. ඔව්. ආයි මීට ළඟට වෙනකම් ගිලිනවා. දැන් රජ්ජුරුවන්ටත් තරුයි තිබුණා මේක. ඇඟ කීරි ගිහිලා යන වැඩක්. පන්සල් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳලා වෙන්ද වගේ ධර්ම සාකච්ඡා පටන් ගන්න කලින්ම රජුගෙන් ස්වාමීනි මහා පුදුම දෙයක් දැක්කනේ මම. ඇඟ හිරි වැටෙන දෙයක් දැක්කනේ දැන් එනකොට මගදී. මොකද්ද මහරජා? මිනිස්සේ කඩුවක් ගිල්ලා කිව්වා. දැන් කීයක් හරි හොයාගන්නනේ නේද? මැජික් පෙන්නන්නේ වටපිටාවේ මිනිස්සුන් කීයක් හරි ගන්න බලන්නේ ජීවත් වෙන කරන වැඩ. බුදු ආඳුරු අත්තපාකට ගණන් ගන්න නැතුව කියන. ඕක නම් මොකද්ද රජතුමනි? දන්නවද ඔයිට වඩා අමාරු වැඩක් තියෙනවා. නෑ ස්වාමී. රජතුමනි යමක් දීලා හිත හදාගන්න එක ඔයිට වඩා අමාරුයි කිව්වා. යමක් දීලා දුන්න කියලා හිත හදාගන්න එක ඊට වඩා අමාරුයි කිව්වා. කඩුවක් ගිල්නට වඩා අමාරුයි. ඒ මොකද දුන්නට පස්සේ තියෙන ශික් අපරාධේ මට ඒක වෙන තැනකට දෙන්න තිබුණා. ඊට වඩා තැනකට දුන්නා නම් ඔයිට වඩා මං ගැන කියයි. නම කියයි. පරපුරම තිහි කරයි. හැමෝටම පින් දෙයි. හැමදාමම කියයි. එතෙන්ට දුන්න කිව්වෙත් නෑනේ. නම කිව්වෙත් එකපාරයිනේ. ඒකත් පැහැදිලිව ඇහුනෙත් නෑ හරියට කාටවත් මගේ නම්. අපරාධේ මං දුන්නේ. ශික් මට පස්සේ දෙන්න තිබුණා. අපරාධේ කවුරුවත් නැති වෙලාවේ මම දුන්නේ. අපරාධ ගොඩක් සෙනග ඉන්න වෙලාවේ මට දෙන්න තිබුණා. එතකොට හැමෝම දකිනවා. ඔන්නෝම හිතෙන්න පුළුවන් ඔය වගේ ඒවා. ඒක නිසා දීලා හිත හදාගන්න එක කඩුවක් ගිලනට වඩා අමාරු වැඩක් ඒවා. ඒසා වැඩි වැඩියෙන් මේ දේශනාවේ තියෙනවා මොකද්ද? මුත්තචාග. ඒ කියන්නේ මොකද්ද? අතහැරලම දෙන්න කියලා කියන්නේ. තව එකක් තියෙනවා පයත පාණී කියලා. පයත පාණී කියලා කියන්නේ. ඒ කියන්නේ පින්නොතුනි ඇත්තටම සෝදා හරින ලද අත් ඇතිව දෙන්න කියනවා. සෝදා හරින ලද අත් ඇතිව. එන අත් දෙක හොදගෙන දෙන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. දෙනකොට කොහොමත් අපි එහෙමනේ කරන්නේ නේද? දානයක් දුන්නත් අත් දෙක හොදගෙන නේ දෙන්නේ. නේද? මිනිස්සුකට කන්න ටිකක් දුන්නත් අත් දෙක හොදගෙන ඒක බෙදලා හදලා දෙන්නේ. ඒක නෙවෙයි මේ කියන්නේ. එහෙමත් කරන්න ඒක හොඳයි නේ. ඒක කෙලිය යුතු දෙයක් නේ. අපි මල් වට්ටියක් ඇදුවත් අත් දෙක හොදගෙන නේ මල් ටික කඩලා හදලා වට්ටිය අහුරන්නේ. ඒක හරි. ඒක නෙවෙයි හැබැයි මෙතන කියන්නේ සෝදන ලත්තත් ඇතුව දෙන්න කියන්නේ ඉතුරු කර ගැනීමක් නැහැ. සිතින් අල්ල ගැනීමක් නැහැ. අන්න ඒකයි කිව්වේ. එතකොට සියල්ල හොදලා දැම්මම ආයි බින්දුවක්වත් නැහැ නේද? ආයේ සුවඳවත් නැහැ. ඒ අල්ලපු જાතියේ සුවඳ තිබුණා සුවඳවත් අතේ නැහැ. මොකද ඒකත් අතහැරලා තියෙන්නේ. ඉස්සර අපේ මේ සීයල කියපු දෙයක් තියෙනවා. පන්සල් ගිහිල්ලා වැඩ කරාම එහෙම ගොඩක් වෙලාවට කකුල් දෙක ඒ එන්නලා හැත්ති වුණාම පන්සල් මිදුලදීම හොඳට කකුල් දෙක ගසලලු එන්නේ. එහෙමකෝ කකුලේ තැවරිලා තියෙන වැලි ඇටයක්වත් gedare ewi කියලා. ඔව්. බොහෝ වෙලාවට එතනදීම සෝදා හරලා තමයිලු වෙනවා කියලා කියන්නේ. එච්චරට බයයි. ඇල් වතුර විතරයිලු ගොඩක් වෙලාවට පන්සලෙන් බිව්වේ පන්සලේ වැඩක් කරලා. ඉච්චරට බයයිලු පන්සලත් කටයුතු කිරීමේදී.
ඉතින් නරක නැහැ ඉතින් ඒවා. ඉතින් කාලානුරූපීව සමහර දේවල් ඉතින් දැන් පන්සලේ කුලියට වැඩ කරන මිනිහට ඉතින් කණ්ඩ දෙන්න ඕනේ නේද? ඒකේ වරදක් නැති වෙන්න හේතුව දිනා දායක දානෙ කෙනෙකුට කොහොමද වැඩ කරන අය කී දෙනෙක් ඉන්නවද කියලා අහලා නේගේ. එතකොට යාටත් එක්කගෙන ආපුව නිසා ඒව කෑවට ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ හොරෙන් කන්නයි හොඳ නැත්තේ. හොරෙන් කනේවා තියන්නේ. ඔව් ෂේප් එකේ පන්සලේ ඉඩම අල්ලන්නේ වැට ගේන්නේ ටික ටික ඇතුළට පන්සල පැත්තට. එහෙම තියෙනවනේ. ඒව තමයි නරකම හැඩ ටික. හොඳම නැති පව් සිද්ධ වෙන දේවල් ටික තමයි ඒ. ඒ නිසා පයත පාණි. සෝදාහරින ලද අත්‍යතිව පරිත්‍යාගය කළ යුතුයි. ඒතර මුකුත්ම නැ අපි ආව. අපි කිසිවක අපසට ගෙනල්ලා නැ. එහෙම වෙන්න ඕන. ඉතින් ඒක ඒ කාරණා අතර දෙවෙනි කාරණා විදියට දක්වලා තියෙන එක. තුන්වෙනි කාරණාවේ තියෙන යාච්ඡ යෝගෝ. යාච්ඡ යෝගෝ. යාචකයා කියන්නේ දන්නවනේ හිඟන්නා කියන එක නේද? යෝගෝ කියන්නේ යෝග්‍යයි කියන එක. සුදුසුයි කියන එක. මොකද? දැන් යම්කිසි කෙනෙක් දෙයක් ඔබගෙන් ඉල්ලනවා නම් කවුරු හරි. එයා දන්නවා ඔබ කවුද කියලා. කවුද ඔබ දෙන්න කැමති කෙනෙක් කියලා. නැත්තං ඉල්ලන්නේ නැහැ නේද? දැන් ආධාර ඉල්ලන්න ලැහැත්ති වෙලත් ගම්මි දැන් ඔන්න තොරන් ගහන්න දන් සැල් දෙන්න ආධාර ඉල්ලන්න යන කට්ටියත් එක එකතු වුණාට පස්සේ ඉස්සෙල්ල තීරණය කරන කොයි කොයි තැන් වලටද යන්නේ එක්කෙනෙක් කියනවා අතවල් තා එතන නම් හොඳයි මේ මිනිස්සයා නම් යමක් කමක් දෙනවා අපිට කලින් අවුරුද්දේ දුන්නා ඒ නිසා යම් අසවල් තැන ඔය එතනත් හොඳයි ඉතින් හිතන තරම් නම් දෙන්නේ නැහැ නමුත් යමක් දෙනවා එහෙටත් යම් අසවල් තැන අපෝ මතක් කරන්න එපා ඔව් ඔය ගෙවල් දොරවල් තාප්ප ගාලා ලොකුවට හදලා තිබුණාට යාන වාහනවල ගියාට ඕකුන් මහ කුණු ලෝභය කුම්මැයිය පෙරේතිය දෙන්නේ නැහැ අන්න දැන් බලන්න එතකොට එයා දෙන්න සුදුස්සෙ නෙවෙයි එයා ළඟ දීමේ සුදුසුකම් නැහැ දීමේ සුදුසුකම් නැති කෙනා ළඟට කවුරුවත් ඉල්ලගෙන යන්නේ නැහැ එතන කවුරු හරි ඉල්ලගෙන එනවා නම් ඇත්තට මේ ඉල්ලගෙන එන කෙනා දන්නවා මම කවුද කියලා මම දීමේ සුදුසුකම් තියෙන කෙනෙක් මං ගාව දීමේ සුදුසුකම් තියෙන ඒක තමයි කිව්වේ යාච්ඡ යෝගෝ ඔබ දෙන්න සුදුස්සෙක් බවට පත් වෙන්න කියලා තියෙන දීමේ සුදුස්සෙක් බවට පත් වෙන්න කියලා තියෙන්නේ දීමේ සුදුසුකම් හදා ගන්න ඔබ ගාව නිතර ලැහැත්ති පිට ඉන්න කියලා කියනවා හත්යස්ස භූෂණං දානං කියලා කියන. අත්වලට තියෙන වටිනම ආභරණය මොකක්ද? බ්ලේස්ලට් එකද? වලල්ලද? එ නැත්තම් රත්තරන් වලින් හදාපු රොලෝසුවද? ඇඟිල්ලට දාපු මොදුද? ඒව තමයි අපි හිතන් ඉන්න වටිනාකම් අත්වලට දෙන. ඒත් මේ ශ්ලෝකේ මේ පදේ තියෙන්නේ අත්වලට තියෙන හොඳම වටිනාම ආභරණය බවට පත්වන්නේ දීම කියලා. ඇයි දෙන්න අත්තුලින් අල්ලන්නේ පැනේ අතින් අල්ලලා එපැයි දෙන් ඒ සාතට ඇති හොඳම ආභරණය වන්නේ පරිත්‍යාගයයි කියලා කියන ගෙලට ඇති හොඳම ආභරණය වන්නේ සත්‍ය වචන කතා කිරීම එම උගුර ඕනනි කතා කර වචන කතා කරන්න බෑනේ උගුරල උගුර තද කළ අල්ලල බලන්න කතා කරන්න පුළුවන්ද කතා කර බෑන උගුර ඕන බෙල්ල ඕන කතා කිරීමේදී ඒ නිසා බෙල්ලට දාන්න පුළුවන් වටිනම ආභරණය වන්නේ සත්‍ය කතා කිරීමයි කියලා තමයි මේ ශ්ලෝකයේ තියෙන්නේ. ඒක නිසා යාච යෝගෝ වෙන්න ඔබ ඒ කියන්නේ දීමට සුදුස්සෙක් බවට පත් වෙන. ඒ සුදුසුකම් ටික ඔබ ළඟ හදාගන්න. අපි යාචකයාට යමක් දෙන්නේ ආයි ගන්න නෙවෙයිනේ නේ. දැන් ඔන්න ගොඩක් වෙලාවට අපි දැන් වාහනවල යන අය විදිහට අපි දන්නවා කලර් ලයිට් තියෙන තැනක අපි නැවතුත් එමෙ ටිකක් ඔය නගරයට කොළඹට යනකොට නම් ඒ හරි ඉන්නෙම ඒ ගොළුනේ කලර් ලයිට් එකේ විනාඩියක් හිටියොත් නේද? ඇවිල්ලා ටක් ගාලා දොරට තට්ටුවක් දාලා වීදුරුවට නේද? කීයක් හරි ඉල්ලන හරියට නිකන් ඒගොල්ලෝ දීපු අපි ගාව තියෙන වගේ කතාව නේද? කොහොමත් අපි දෙනවනේ ගොඩක් වෙලාවට කීයක්. අපි දන්න ඊළඟ දවසේ දෙනවා මම ගියේ කලින් දවසේ රුපියල් 100ක් දුන්නා. අපි ආයි දවස කෙනකොට ආයිත් ඉන්න ඔය එයා. අපි කවදාවත් කියනොද අර එදා දීපු 150ක් මට අහපව් දෙනු. මේ දවස්වල මට තල්ලි නෑ. එහෙම කියනවද? කියන්නේ. එතකොට අපි එදා 100 දුන්නේ මක් කරලාද? අතහැරලා දුන්නේ. ආයි ගන්න නෙවෙයි දුන්නේ.
අන්න එහෙම දෙන්න කියලා තමයි මේ කියන්නේ. කාට දුන්නත් එහෙම දෙන්න කියලා කියන්නේ. සතා සීපාවට හිඟන්නට පුළන්නට අම්මට තාත්තට හාමුදුරුවන්ට පන්සලට ආයි ගන්න බලාගෙන දෙන්න එපා. ඉල්ලන්නත් එපා. කලින් දීපයක අපරාධේ. ඒ දීපයකට ලැබිච්ච ආනිසංසය අපරාධේ. ඒස නැවත බලාපොරොත්තුවකින් තොරව තමයි මේ දීම ප්‍රගුණ කරන්න ඕන කරන්නේ. ඒසා ඔබ සුදුසුකම් හදාගන්න කවුරු වෙන්නද? යාච යෝගෝ වෙන්න. දැන් කාරණා තුනක් කිව්වනේ නේද? කාරණා තුනක් කිව්වා. මුත්තචාග. ඒ කියන්නේ අතහැරලම දෙන්න. පයත පාණි. ශෝධන ලද අත්ඇතිව දෙන්න. ඒ කියන්නේ බිඳුවක් අත ඉතුරු කරගත්තනේ අත් දෙක ශෝධලම දැම්මා. එන හිතෙන් අතහැරිය කියන එක කියන්නේ. ඊළඟට කියව මොකද? යාච යෝගෝ සුදුස්සෙක් වෙන්න. ඉල්ලන්නාට සුදුස්සෙක් වෙන්න. ඉල්ලන්නේ වෙන කෙනෙක්. මම සුදුස්ස කවුද? දෙන්න සුදුස්සෙක්. ඊළඟ එක දාන සංවිභාග රතෝ. හතරවෙනි දාන සංවිභාග රතෝ. සංවිභාග කියන්නේ මනාව බෙදනෝ. දාන දානයන් මනාව බෙදලා රතෝ ඇලෙනෝ. එතකොට ලස්සනට බෙදා වර්ග කොට පරිත්‍යාගයේ සිද්ධ කරනවා. එහි ඇලී පරිත්‍යාග කරනවා. එතකොට ඒක ලෝභකම නෙවෙයි ඇත්තටම. ඒක ලෝභකම නෙවෙයි. දැන් ඔබට සලාක දාන ආදී පන්සලට දෙන්න තියෙනවා. දෙන්න තියෙන වෙලාවක් තියෙනවා. දැන් එතකොට අපි හිතමු සමහරලාට කෙනෙක් ඔබේ ළඟපාතම කෙනෙක් කියන්න පුළුවන් අනේ එයාගේ කවුරු හරි මැරුණා හත් දවසේ දානේ. එයා ඔබගෙන් ඉල්ලන්න පුළුවන් ඔයාට නේද හෙට තියෙන්නේ මේ සලාක දානේ ඒක මට දෙනවද? අපේ අම්මා මැරුණානේ හත් දවසේ දානේ දෙන දවස. ඉතින් ඔබ ඇත්තටම ඔබ සත්පුරුෂ නම් ඔබට පුළුවන් වෙනුනේ ඒක දෙන්න. දීලා ඔබ දායක වෙන එකට. හා ඒක හොඳයි. එහෙනම් මමත් දානෙට මේ හවුල් වෙන්නම් නේද? මගේ පළතුරු ටික දෙන්නම්. නැත්නම් මමත් ව්‍යංජන දෙකක් තුනක් හදලා දෙන්න. එහෙම සතුටු වෙන්න. එතකොටම ඔබගේ දානියත් ඔබ අතහැරලා නැහැ. ඔබ කරලා තියෙන ඔබේ දානි නිසා තව කෙනෙක් ගොඩාක් පින් සිද්ධ කරගෙන තියෙනවා. ඔබේ දානේ හවුල්කාරයෙක් වෙලා ඔබට ගොඩක් සතුටු වෙන්න පුළුවන්. නැත්තම් ගොඩක් වෙලාට කියනවා මාත් මේ බලාගෙන හිටියේ මගේ දවස එනකන් ඒකටම තට්ටු කරන්න ආවද? ඔයත් අනේ ඕන එකක් කරගන්න. මට නම් දෙන්න බෑ. මාත් මේ බලාගෙන හිටියේ මගේ දවසේ දාන ටික දෙන්න. බලන්නේ කොච්චර තරහක් හිතට එනවද කියලා ඒ ටික කියන්නේ. තරහක් එනවා හිතට ඒ කියන්නේ. ඉතින් ඒ දාණයෙන් වැඩක් නෑ ඇත්තටම. මොකද චේතනාව හොඳ නැති නිසා. එනිසා දාන සංවිභාග රතෝ. බෙදාකොට මනාකොට බෙදා පරිත්‍යාගයේ සිද්ධ කරන්න කියලා තියෙනවා. ඒක දිගයි ගොඩක් ඒ ගැන විස්තර කියන්න. නිකන් ඔහම හිතාගත්තම ඔබට යමක් තේරෙනවා. එතකොට ඒ කිව්වා. ඔන්න ඔය විදිහට මේ පරිත්‍යාගයේ ප්‍රගුණ කළ යුතුයි. ඇයි මේ පරිත්‍යාග අපි ප්‍රගුණ කරන්න ඕන කරන්නේ? සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අබින්නම් පච්චවේක්කිතබ්බා. සබ්බේහි මේ පියේහි මනාපේහි. අපි කැමති දේවල්, අපි ප්‍රිය දේවල්, අපි මනාප දේවල් මොකද වෙන්නේ යම් දවසක? අපිට නැති වෙනවා. ඔය සේරම දේවල් නැති වෙනවා යම් දවසකදී. අපිට ඔක්කොම අතහරින්න සිද්ධ වෙනවා. අන්න ඒ බව ගැඹුරින් මෙනෙහි කරන්නලු, තදින් මෙනෙහි කරන්නලු. ඒකයි කිව්වේ සබ්බේහි මේ පියේහි මනාපේ නානා භාවෝ විනා භාවෝති අබින්නම් පච්චවේක්කිතබ්බා. අබින්නම් පච්චවේක්කිතබ්බන් කියන්නේ නිතර නිතර ගැඹුරින් මෙනෙහි කරන්නලු. මේවා කොච්චර මගේ වුණත්, මං කොච්චර මේවට ආදරය කරත්, මේගොල්ලෝ කොච්චර මගේ වුණත්, මම මේගොල්ලන්ට කොච්චර ආදරය කළත්, යම් වෙලාවක මොකද වෙන්නේ? මට මේගොල්ලොන්ව මේ දේවලුත් ඔක්කොම අතහරින්න වෙනවා. ඒ මොකෝ නානා භාවෝ විනා භාවෝ. එක එක වෙනස් වීම වලට මේවා ලක් වෙනවා. මම ඒක තේරුම් අරන් තිබුණ නැති වුණොත් මට ඒවා අහිමි වෙච්ච ගමන් මොකද ඇති වෙන්නේ? දුකක් ඇති වෙනවා. ඒකනේ සමහරුන්ට දරා ගන්න බැරුව කෙනෙක් මැරුණාම නේද සීමුර්ජා වෙනවනේ. සමහර වෙලාවට අපි ගිහින් තියෙන මළගෙවල් වල සීයා මැරුණා, සීයා මැරිලා සීයාගේ දේහය ගෙදරට ගේනවත් එක මාච්චි මැරුණා. බලකට ආච්චිට හදිසි හાર્ට් ඇටැකයක් ආවා. මොකද හේතුව? දරා ගන්න බැරි වුණා. ඒක කොච්චර බැඳීමක් තියෙද? මතු පිටින් බැලුවාම ඒක හොඳ කතාවක් ඒකේ තියෙනේ. මොකද ඒ දෙන්න තෑයෙන්න සමගියෙන් හිටියාගේ. හරි, සමගියෙන් ඉඳලා නම් තියෙනවා. හැබැයි අනවශ්‍ය දෙයක් වෙලා තියෙනවා.
අනවශ්‍ය දෙයක්. දහමට අනුව අනවශ්‍ය දෙයක් කියලා දෙනවා. ඔවුන් ඔවුන් අනවශ්‍ය උපාදානයක ඉඳලා තියෙනවා. ඒක නිසා මොකද උනේ? සීය නැති වෙනවත් එකම ආච්චිගේ අභාවයත් සිද්ධ වුණා. මරණයත් සිද්ධ වෙලා තියෙනවා. ඒ බැඳීම හොඳයි කියලා දෙතකොට කියන්න පුළුවන් වෙන. ඒක නරක. කරුණු කාරණා තේරුම් අරගෙන නෙවෙයි බැඳිලා තියෙන්නේ. ආවේ පුජ්‍යලයක රූපයකට බැඳිලා තියෙන වැඩක් නෑ මේක. රූපං ජීරති මච්ඡාන. රූපය කියන්නේ කුණු වෙලා දිරලා යන එකක් නේ. ඉතින් ඒකට බැඳිලා වැඩක් නෑනේ. ඒ නිසා හොඳට තේරුම් අරගෙන කටයුතු කරන්න. එතකොට මේ පරිත්‍යාගය අපි කොහොමත් හැමෝම කරන එකක්. ඒ පරිත්‍යාගයට වටිනකමක් වෙනවා. ඒ පරිත්‍යාගය තුළ සැබෑ පිනක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අත්හැරීමම සිද්ධ කරලා පරිත්‍යාගය කරා නම්. ඒ පරිත්‍යාගය කියන වචනේ නියම තේරුමෙන් මේක වුණා නම් හරි. නේද? ත්‍යාගය නම් දීම, පරිත්‍යාගය නම් අත්හැරලා දෙන එක. ගන්න නෙවෙයි දීලා තියෙන්නේ. මෙති ඇමතිවරු පරිත්‍යාගත් කරනවා. හැබැයි ගන්න බලාගෙන. මොකද ගන්නෙ? කතිරයක් ගන්න බලාගෙන. ඉතින් ඒක පරිත්‍යාගයක්, ඒක දානයක් වෙන්නේ නැහැ නේද? බලනකොට දීලා තියෙන්නේ අපේවමනේ නේද? අපෙන් ගත්තේවම තමයි බලනකොට දීලා තියෙන්නේ. ඒක දීලත් ආයි බලාපොරොත්තුත් වෙනවා. කතිරයක් බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා තමයි මෙති ඇමතිවරු කොච්චර දේවල් දුන්නත් පින් සිද්ධ වෙන්නේ නැහැ. පින් සිද්ධ වෙන්න විදියක් නැහැ. මොකද එයාලගේ පරපුරෙන් හම්බ කරපුව කවුරුවත් දීලා නැහැ. අත්හැරලා දීලත් නැහැ. ඒක කාට කොහොම දුන්නත් ඔබත් හොඳින් මැනවින් අත්හැරලා දෙන්න දීලා හිත හදාගන්න අත්හැරියා කියලා. හින්ගන්නට මේක දීලා මෙයා මොනෝ කරයිද දන්නේ නැහැ. මේ කතිපු බොයිද දන්නේ නැහැ. ගංජා ගහයිද දන්නේ නැහැ. අපරාධයක් වෙයිද දන්නේ නැහැ. මන් දීපේ කවදාවත් එහෙම හිතන්නේ නැප තේරුමක් නැහැ. ඒක තේරුමක් නැහැ. ඒක දෙනවා නම් දෙන්න දීලා ඉවර කරා. දුන්නට පස්සේ ආයි හිතන්න එපා ගිහිල්ලා මොකද්ද කරේ කින්ද මන්ද කියලා. පන්දලට හාමුදුරන්ට සිවුරු පූජා කළාගේ හාමුදුරු සිවුරු අඳින්න දන්නෙත් නැහැ. මේක විකුණයිද දන්නෙත් නැහැ. අල්මාරියට දාලා ඔහෙ තියින්න හරිද දන්නේ. මොකට ඉතින් ඉතින් යාට. එතනින් යාට මොකෝ. වැළඳුවත් මොකෝ ඉතින් හාමුදුරු සිවුරු අපිට මොකද? ඒකයි වෙන්න උරදී. ඉතින් ওই ටික හොඳට හිතට ගන්න. හිතට අරගෙන අපි මේ කරලා නද පින්කාවේ ලද ආනිසංස අනුමෝදන් කරන පුණ්‍ය අනුමෝදනාවට අවධානය යොමු කරලා කටයුතු නිමා කරමු. අද දිදුල බෞද්ධ සහ ළමා රූප වාහිනී මේ පැයට නියමිත සද්ධර්මානුශාසනාවේ දායකත්වයට ලැබෙන ධර්ම දානමය ආනිසංස හිමි කර ගන්නට යෙදුනි. කුෂ්ගහ දෙනී වල්ලගෙදර මතුගම ලිපිණියේ පදිංචි සරණපාල ජයසිංහ මහත්මයා සහ රූපාරාජිනී ගුණසිංහ මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත පිරිස සිදු කරගත් උදාරතර පුණ්‍ය ක්‍රියාවෙන් ජනිතුණු ආනිසංස අභාව ප්‍රාප්ත වූ දෙමව්පියන් වන සිරිමානිස් ජයසිංහ පියතුමාට අයිති වේවා. ලීසින් නෝනා ජයසිංහ මෞතුමියට අයිති වේවා. ජෝර්දි ගුණසිංහ පියතුමාට අයිති වේවා. හේමවති මල්ලවආරච්චි මෞතුමියට අයිති වේවා. පරපුරේ සියලු මියගිය ඥාතීන් පින් අනුමෝදන් වේවා. සුවපත් වී දුකින් අත් මිදී නිවණින් නිවේවා කියලා සාදු කියන්. සුජීවත්ව සිටින දුලින් සිඳුවර නාමල් විරාජ් විදේශගතව සිටින සුමිත් ජයසිංහ ලෝහංස සදෙව් යන සියලුම දරුවන්ට නිදුක් බව නිරෝගී භාවය චිරජීවනය දීර්ඝායු සම්පත්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. උතුම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් ත්‍රිවිධ රත්නේ සුවිචි මහා ගුණානුභාව බලශක්තිය පදනම් කරගෙන පරම පූජනීය ශ්‍රීනිවාස පරිවේනාධිපති අපේ ගෞරවනීය සිරි විමල නායක මාහිමිපාණන් වහන්සේට ඒ වගේම සදාම් දේශනාව සඳහා වැඩමව අව달 පූජනීය ගල්ලින විහාරාධිපති ධම්මාරාම ස්වාමීන් වහන්සේට මහා සංඝ රත්නයට ලෝසසුන් වැඩ වඩන්නට යෝධ බල යෝධ ශක්තිය නිදුක් නිරෝගී භව චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා සාදුකම්. දිදුල මාධ්‍ය ධ්‍යාලයේ සභාපති පරම පූජනීය අප කල්යාණ මිත්‍ර මාලිගාවිල අස්සජී නායක මාහිමිපාණන් වහන්සේට දේශකයන් වහන්සේට දිදුල කාර්ය මණ්ඩලයට නෑදෑහිත මිතුරන් ඇතුළු ලක්වාසී ලෝකවාසී සෑම දෙනාටම ඒ වගේම මේ ධර්ම දේශනාවට සවන් දුන් සියලුම ශ්‍රාවක පිනතියන්ට නිදුක් බව ලැබී නිරෝගී භාවය ලැබී සුවපත් භාවය සැලසී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උත්තම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී අමා නිවණින් නිවි සැනසේවා කියලා සාදු නාද පවත්වමු පින් දෙමු.
එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවාං අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය මැදිරි සංකීර්ණයට වැඩම කොට මේ උතුම් පුදුමිමේ සිට ඔබට සන්නිවේදනය කළ ඒ උතුම් ධර්ම දේශනාව දේශනා කරන්නට යෙදුන අති ගෞරවනීය පින්වන්ත වූ දේශකයාණන් වහන්සේ කරන්දෙනිය උණගස්වෙල සිරිනිවේසාරාමාධිපති ශාස්ත්‍රපති විචිත්‍ර ධර්ම කථික අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය පිටිගල ධම්මවිනීත පින්වත් ස්වාමීන් වහන්සේට දිගාසිරි සම්පත්තිය නිරෝගී භාවයම ලැබේවා යන ප්‍රාර්ථනාව ඔබ අප කවුරුත් ශබ්ද නගා සාදු කියමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එවැගේම සදැහැති පින්බර දායකත්වයන්ගෙන කටයුතු කළ කොස්ගහදෙනිය වලගෙදර මතුගම යන ලිපිනේ පදිංචි සරණපාල ජයසිංහ මහතා රූපා රාජිනී ගුණසිංහ මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිසටත් ධර්මශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී හැම දිනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිසම මේ මහඟු පින හේතු වේවා වාසනාව වේවා. සැමට තෙරුවන් සරණයි.